Robert Downey Jr. Hollywood නළු Robert John Downey 1965 අප්‍රේල් 4 වන දින නිව්යෝර්ක්හි මෑන්හැටන්හි උපත ලැබීය. Iron Man, Avengers සහ Captain America ඔහුගේ ප්‍රධාන භූමිකාවන් වේ. Civil War චිත්‍රපටය තුළ ඔහුගේ ප්‍රධාන භූමිකාව 2021 දී ජනප්‍රියම හොලිවුඩ් තරුව ලෙස ඔහුගේ කීර්තිය තහවුරු කර තිබේ. Downey ඩොලර් මිලියන 75ක් පමණ උපයා ඇත. උදාහරණයක් ලෙස Iron Man 3හි මුළු ආදායම ඩොලර් බිලියන 1.215කි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වයස අවුරුදු 5දී ඔහුගේ පියාගේ චිත්‍රපටය වන පවුන් චිත්‍රපටයේ රඟපෑමිනි. Johnny Depp. John Depp ඇමරිකානු නළුවෙක් පමණක් නුව නිෂ්පාදකයෙක් සහ සංගීත විශාරදයෙකි. Depp ඔහුගේ දක්ෂතා කිහිපයක ප්‍රවීණතාවය නිසා දක්ෂ නළුවෙකු ලෙස සැලකේ. ඔහුගේ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් ඔහුට තිර රංගන ශිල්පීන්ගේ සම්මානය සහ Golden Globe සම්මානය හිමි වී තිබේ. Pirates of the Caribbean කතා මාලාවේ සහ Edward Scissorhands' එක්කේ ජනප්‍රිය භූමිකාව බොහෝ දෙනෙකුගේ මතකයේ පවතී. ඔහුගේ අනෙක් විශිෂ්ට චිත්‍රපට අතර චාලි සහ චොකලට් ෆැක්ටරි, හාස්වේනි පොඩ්, ද ඩිමන් බාබර් ඔෆ් ස්වීට් ස්ට්‍රීට් ඇතුළත් වේ. Chris Hemsworth. ඔස්ට්‍රේලියාවේ රූපවාහිනී වැඩසටහනක් වන ඕම් මැන් තවේ කිම් හයිඩ් ලෙස රඟපෑමෙන් පසු නළු ක්‍රිස් හෙම්ස්වර්ත් හොලිවුඩයට ගොස් ජනප්‍රියම නළුවෙකු බවට පත් විය. තෝර් ද ඇවෙන්ජර්ස් සහ ඉජ් ඔෆ් අල්ට්‍රෝන් වූ දායක වූ භූමිකාවේ. ඔහු හොලිවුඩේ වඩාත්ම කඩවසම් නළුවෙකු වන අතර 2021 දී හොලිවුඩ් නළු නිළියන් අතර ඩොලර් මිලියන 37ක් පමණ උපයයි. Bradley Cooper. Bradley Charles Cooper, Liam Neeson සහ Ben Affleck වැනි අය සමග සසඳන විට සාපේක්ෂව තරුණ වූවත්, හොලිවුඩේ හොඳම ගෙවන හා වඩාත්ම ඉල්ලුමක් කරු අතර වේ. සමහර විට හැමෝමද හැංගෝව කතා මාලාවේ විකට නළුවා ලෙස බ්‍රැඩ්ලි කූපර් සිහිපත් කරති. ඔහු ලෝකයේ සිටින සරාගී පිරිමින් අතර ඉහළ තැනක් ගනී. ඔහු සිල්වර් ලයිනින්ස් ප්ලේබුක්, ලිමිටස් සහ ඇමරිකානු හස්ත ප්‍රධාන චරිත නිරූපණය කර ඇති අතර චිත්‍රපට දෙකම බොක්ස් ඔෆිස්හි සැලකිය යුතු ප්‍රමාණයක් උපයා ඇත. ඔහුගේ විශාලතම චිත්‍රපට වලින් එකක් වන්නේ ඇමරිකන් ස්නයිපර් චිත්‍රපටය වන අතර එය ඩොලර් මිලියන 540කට වඩා උපයා ඇත. Matt Damon. ඔහු 1970 ඔක්තෝබර 8 වන දින කේම්බ්‍රිජ් මසචුසෙට්ස්හි උපත ලැබීය. මැට් ප්‍රධාන වශයෙන් ජේසන් බෝන්හි ප්‍රධාන චරිතය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහු නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙකි. ඔහුට ඇකඩමි සම්මානය, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සහ බ්‍රිටිෂ් ඇකඩමි චිත්‍රපට සම්මාන වැනි සම්මාන කිහිපයක් හිමිව තිබේ. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1988 දී මිස්ටික් පීසා චිත්‍රපටයෙනි. ඔහු ගුඩ්විල් හන්ටින්ගි ප්‍රධාන තරුව හා ලේඛකයා වේ. සේවින් ප්‍රයිවට් රයන් සහ ඩිපාර්ටඩ් චිත්‍රපට සඳහාද ඔහු රංගනයෙන් දායක විය. ඔහු හොලිවුඩ් නළු නිළියන් අතර විශාල වැටුපක් ලබයි. Will Smith. Will Smith හොලිවුඩේ තවත් බොහෝ දක්ෂ නළුවෙකි. ඔහු හොලිවුඩේ හොඳම වැටුප් ලබන සහ ධනවත්ම නළුවන් 10 දෙනා අතරට පැමිණ ඇති අතර ඩොලර් මිලියන 35කට ආසන්න ආදායමක් උපයයි. ඔහු ඉතා හාස්‍යජනක වන අතර අනාගතයේදී ඔහුගේ අනුගාමිකයින් විසින් ආදරය කරනු ලබන චිත්‍රපටවල සැලකිය යුතු චරිත නිරූපණය කර ඇත. ඔහු ප්‍රථම වරට තිරයට පිවිසියේ ද ෆ්‍රෙෂ් ප්‍රින්ස් ඔෆ් බෙල්එය චිත්‍රපටයත් සමගය. ඔහු රඟපා ඇති අනෙකුත් ඉහළම චිත්‍රපට අතරට මින් ඉන් බ්ලැක්, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ සහ සූසයිඩ් ස්කෝඩ්.
ඇතුළත්ය. ලියනාඩෝ ඩිකැප්‍රියෝ. දක්ෂ ලියනාඩෝ විල්හෙල්ම් ඩිකැප්‍රියෝගේ නමට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනක් තිබේ. ඔහු ටයිටැනික් චිත්‍රපටය සඳහා ප්‍රධාන වශයෙන් සිහිපත් කළ යුතු ඉතා දක්ෂ හා නිර්මාණශීලී නළුවෙකි. ඩිකැප්‍රියෝ යනු ඉහළ පෙළේ නළුවෙකු වන අතර ඔහු හොලිවුඩයේ හොඳම වැටුප් ලබන නළුවෙකු ලෙස සිටි. නොහැකි මුහුණුවර නිරූපණය කරයි. රේ ගැට්ස්බි සහ වුඩ් පොපෝල් වීදිය ඔහුගේ උසස් රංගන කුසලතා සහ හොලිවුඩයේ ඔහුගේ ආපසු හැරවිය. නොහැකි මුහුණුවර නිරූපණය කරයි. ඔහුගේ සම වයසේ මිතුරන් හා රසිකයන් විසින් මෙම යුගයේ දක්ෂතම නළුවෙකු ලෙස සලකන ලැබුව අතර අවසානයේ ඔහුට 2016 දී ඔස්කාර් සම්මානයක් හිමි විය. ඩ්වේන් ජොන්සන්. ඔහුගේ නම ද රොක් ලෙස කියවන විට මෙම නළුවට විශේෂ හැඳින්වීමක් අවශ්‍ය නොවේ. වේන් සිය වෘත්තීය මල්ලවකොර වෘත්තිය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. 2021 දී හොලිවුඩ් වේදිකාවට වඩාත්ම ජනප්‍රිය තාරකාව අතරට පැමිණීමට ඔහුට පහසු වූයේ ඔහුගේ මල්ලවකොර ජීවිතය තුළින්ය. ඔහු ඩොලර් මිලියන 52ක පමණ ආදායමක් ඇති හොලිවුඩයේ හොඳම වැටුප් ලබන නළුවන් අතරටද ඇතුළත් වේ. ද්වේන් හට මනාව ගොඩනගන ලද ශරීරයක් ආකර්ශනීය හා ප්‍රසිද්ධ පෞරුෂයක් ඇත. ජෙනිෆර් ලොරන්ස්. 1990 අගෝස්තු පළමු වන දින ඉන්දියන් හීල්ස් හි උපත ලැබූ ජෙනිෆර් හොලිවුඩ් ලෑස්තුවේ සහ ලෝකයේ වැඩිම වැටු තබන නිලිය ලෙස වාර්තා අතර සිටි. ඇයව 2014 සහ 2016 දී ෆෝබ්ස් හි කීර්තිමත් සියයෙහි ලැයිස්තුගත කර ඇත. ඇගේ වෘත්තීය දිවිය ආරම්භ වූයේ වයස අවුරුදු 14 දීය. 2013 දී ඇය ඔබ දන්නාද දෙවේ චිත්‍රපටයේ චරිතයක් රඟපෑවාය. ඇය චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වූ අතර වින්ටර්ස් බෝන් චිත්‍රපටයෙන් රඟපෑමෙන් පසුව තරුවක් බවට පත් විය. 2011 දී ඇයට එක්ස් මෑන් චිත්‍රපටයේ පළමු පන්තියේ චරිතයක් ලබා දුන්න අතර 2012 දී ඇයද හංගර් ගේම්ස් සහ කැචින් ෆයර්හි රඟපෑවාය. හොලිවුඩයේ වැඩිම වැටුප් ලබන සහ වැඩිම ඉල්ලුමක් ඇති කාන්තා නිළිය ලෙස ඇය කටයුතු කරයි. ටොම් හැන්ක්ස්. ටොම් හැන්ක්ස් 1956 දී කැලිෆෝනියාවේ උපත ලැබීය. හොලිවුඩයේ පැරණිතම නළුවන් අතර ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, තිර රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කරයි. ඔහුට ඇකඩමි සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකක් ඇත. ඔහුට ජනතාව දැක්වූ ආදරය නිසා ඔහුට මහජන තේරීම සම්මානය පිරිනමන ලදී. ටොම් හැන්ක්ස් සුලි සේවින් මිස්ටර් බෑන්ස් ද බ්‍රිජ් ඔෆ් ස්පයිස් වැනි චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.